හරියට ලොකු අවස්ථාවක් මට මේක ලොකු අභියෝගයක් මොකද තරුණ ක්‍රීඩකයන් රසක් එක්ක තමා මට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මගේ අත්දැකීම් යොදාගෙන මම උපරිම කණ්ඩායම වෙනුවෙන් හොඳ තරගාවලියක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාකිස්තානය මෑත කාලේ ගත්තොත් ඔවුන්ගේ උපරිම දක්ෂතා අතර ඉන්න අපේ කණ්ඩායමේ පසුබෑමක් තිබ්බා. නමුත් ඇත්තටම අපිට පාකිස්තානයට ඇවිල්ලා අපි තරඟ කරපු ක්‍රීඩා තරඟ දෙකෙන් අපි පෙන්නුවා ගොඩක් අපිට හැකියාවක් තියෙනවා ඔවුන් පරාජය කරන්න කියලා. සයි 20 කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ හිටියත් අපි හොඳ තරඟයක් දීලා ඔවුන් පරාජයට පත් කරන්න ලොකු මේ බලාපොරොත්තුවක් තියෙනවා. ක්‍රීඩකයන් ගත්තාම ඔවුන්ට එක දිගට ක්‍රීඩා කරන්න හම්බුන්නේ නැහැ. මම හිතනවා මේ තරඟ තුන ගොඩක් දුරට අපේ ක්‍රීඩකයන් එකම කණ්ඩායමක් ක්‍රීඩා කරයි. විශේෂයෙන්ම දිගින් දිගටම අපේ තරුණ ක්‍රීඩකයන්ට දිගට සෙල්ලම් කරන්න හම්බුණා නම් ඒ කියන්නේ තරඟ ජයග්‍රහණය කරලා රෑන්කින් වලින් උඩට එන්න තිබ්බා. පාකිස්තානය කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මෑත කාලේ ක්‍රිකටර්ස් ටික ආරම්භ වෙලෝතින් මම හිතන්නේ 20ක් 25ක් අතර ප්‍රමාණයක් තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. එක දිගට අවස්ථාව ලබා දීම තමයි අපි කරන්න ඕනේ කණ්ඩායමක් විදියට ඉස්සරහට යන්න. 20යි 20 කණ්ඩායම දැන් නව ශ්‍රීලන්තෙ එක්ක ක්‍රීඩා කරපු අන්තිම තරඟය අපි හොඳට කරා. එතනින් ක්‍රීඩකයන් 3 දෙනෙක් විතර තමයි එළියට ගියේ. ඒ කියන්නේ කුසල් ජනිත්, ලසිත් මාලිංග නායකයා, ඒ වගේම නිරෝෂන් දික්කල්. 20යි 20 ලෝක කුසලානයක් තියෙනවා. ඉතින් ඒකට බලාගෙන එක කණ්ඩායමක් දිගින් දිගටම ලබා දීම තමයි අපි කරන්න ඕනේ.